युद्ध हमुदा रणवीरो कोटितास्सबादीन के मिनिस बोम्ब एंदुम हा मर उगुल निपदवी में महापरिमाण कर्माद संकीर्ण्य पुदुकुडी रिप्पु सुहांदिरपुरम बनगत प्रदेश स्वागणिती विविध वर्गे बोम्ब सह युद्ध उपकरण विशाल तुगयाग्द एहिदी हमुदा भारयट गत बव जातिक रूपवाहिनी अमल समंत पवसई मेजर जनरल जगत बैस सनदेन पनासत सेनांके हमुदा बलैनी मे दिनवल कार्य बहुल वे तिबेन्ने त्रस्तवादीन संगवा तेबु अवि आयुध तुग वशेन हमुई मनिसाई त्रस्तवादीन विनाश किरीमे मेहुम अतर वारे पुलुल सोदसी किरीम वलट लक किरीमट इडक नो कोटि कदूरु रसक मे दिनवल पीरा परीक्षा किरीम वलट हसुवन बबाई 572 बल सेनाधिपति कर्नल सेनारत भंडार पवसान्ने එම බල සේනාවට අයත් නව වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තු හා දහවන සංඥා බලකායයි මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ සොයාගත්තේ. පීඩන බෝම්බ නිෂ්පාදනයට භාවිත කෙරෙන ප්ලාස්ටික් ආවරණ 970ක් හා යුද ටැංකි නාශක බිම් බෝම්බ සඳහා භාවිත කෙරෙන ප්ලාස්ටික් ආවරණ 1112ක් මෙහි තිබෙනවා. කුඩා බැටරි යුගල රඳවන 15300ක් සහ වෝල්ට් 9 බැටරි සම්බන්ධක 30200ක්ද මේ අතර වුණා. නාශක බිම් බෝම්බ 197ක් ප්‍රබල බෝම්බ වර්ග අතර වුණා. කොටස් සම්පූර්ණ වූ පිස්තෝල 58ක්, ගුවන් යාන නාශක අවි T56 අවි, මෝටාර් අවි, හඳුනනුගත අවි වර්ග කිහිපයක් ඇතුළු භාවිතයට ගත නොහැකි අවි ආයුධ කොටස් දහස් සංඛ්‍යාවක්ද මෙහිදී සොයාගත්තා. බෝට්ටු එන්ජින් 11ක්ද එම කොටි කඳ උරින් හමු වූ යුද උපකරණ අතරට අයත් වනවා. ජීව උණ්ඩ 8000කට අධික සංඛ්‍යාවක් සමග බෝම්බ නිෂ්පාදනයට යොදාගෙන විවිධ පුපුරණ ද්‍රව්‍ය හා අමුද්‍රව්‍ය වර්ග රාශියක්ද මෙම දෙවන්ත සොයා ගැනීමට ඇතුළත් වෙනවා. මෙම සියලු යුදෝපකරණ සංගවා ගබඩා කොට තිබුණේ මේ මහා වනමැද පිහිටි LDD කර්මාන්ත ශාලා සංකීර්ණයේ තුලයි. ගුවනට කෙසේවත් නොපෙනෙන තරමේ ඝන තුරු වියනක් තුලයි ත්‍රස්තවාදීන් මෙම කර්මාන්ත ශාලා සංකීර්ණය පවත්වාගෙන ගොස් තිබුණේ. මූගතව සකස් කළ විශාල ප්‍රමාණයේ ඉන්ධන ටැංකි කිහිපයකින්ද මෙම කඳ උර සමන්විතයි. අක්කර ගණනාවක් පුරා පෙතිර ගිය මෙම බෝම්බ නිෂ්පාදන වැඩබිම පුරා දක්නට ඇත්තේ හමුදාවට එරෙහි මරගුල් ලෙස වැඩි දියුණු කළ මෝටාර් කාලතුවක් වහා ක්ලේමෝ බෝම්බ වැනි පිපුරුම් ද්‍රව්‍යයයි. මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල නිපදවීමද මෙහි සිදු කර තිබෙනවා. එවැනි බෝම්බවල විද්‍යුත් පරිපථය සම්පූර්ණ කිරීම සඳහා යොදාගෙනන මෙම බැටරි කවර හා සම්බන්ධතා සංඛ්‍යාව කතරම්දැයි සිතා බැලීමේදී ත්‍රස්තවාදීන් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතව සිටි බෝම්බ සංඛ්‍යාව පිළිබඳ අවබෝධ කර ගැනීම අපහසු නැහැ. පුපුරණ ද්‍රව්‍ය උණු කිරීම සඳහා යොදාගත් විශාල ප්‍රමාණයේ කෝවක්ද හමුදාව සොයාගත්තා. එමෙන්ම ත්‍රස්තවාදීන් විසින් නිර්මාණය කිරීමට අරමුණු කරගෙන සිටි කුඩා ප්‍රමාණයේ අවි වර්ග පිළිබඳ රූප සටහන් රාශියක්ද මේ කඳවුරු පරිශ්‍රයෙන් සොයාගනු ලැබුවා. මෙසේ නිෂ්පාදිත බෝම්බ හා යුදෝපකරණ සටන් බිමේ පෙරමුණට හා සාමාන්‍ය ජනතාව අතරට ගෙන ඒමට කොටි සංවිධානයට හැකි වූයේ නම් සිදුවේ හැකිව තිබූ ජීවිත හා දේපල හානිය කතරම්ද යන්න ඔබට සිතා ගැනීමට අපහසු නොවනු ඇති. මෙවැනි වනාන්තරවලට මුවා වෙමින් ත්‍රස්තවාදීන් සිදු කිරීමට සූදානම් වූ දේ කුමක්ද යන්න දැන් පැහැදිලි වෙනවා. හමුදාවේ මානුෂික මෙහෙයුම් තවත් වසරකින් හෝ දෙකකින් ප්‍රමාද වූයේ නම් හමුදාවට මෙම වනාන්තරවලට හෝ වන්නිකරයට ඇතුළු වීමටවත් කිසි දිනක ඉඩක් ලැබෙන්නේ නැති බව ඒකාන්තයෙන්ම විශ්වාසයි. කෙසේ වෙතත් හමුදාවේ ඉදිරි සැලසුම් පරිදි මෙවන විට ත්‍රස්තවාදීන්ගේ එම අරමුණු සියල්ල විනාශ කිරීමට දැන් හැකියාව ලැබී තිබෙනවා. ජාතික රූපවාහිනී අමල් සමන්ත සුවන්දිරපුරම් සිට ගන්න හරි ශ්‍රී ලංකා දරණතලයෙන් ත්‍රස්තවාදී තුරන් කිරීමේ අරමුණින් වන්නි මානුෂීය මෙහෙයුම් ආරම්භ කිරීමට රජයේගත් තීරණය කතරම් කාලෝචිතද යන්න මෙවැනි අවිතොගවලින් මනාව පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් LTT ත්‍රස්තවාදීන්ට මෙවැනි අවිතොග දමා පලා යාමට සිදු වූයේ අපගේ විරෝධා රණවිරුවන් ඉතා සූක්ෂම ලෙස ත්‍රස්තවාදීන් සිටි භූමි ප්‍රදේශ ආක්‍රමණය කිරීම හේතුවෙන්.
ඊනියා සටන් විරාම සහ සාමග විසුම් වලට මුවා වෙමින් LTT ත්‍රස්තවාදීන් තම යුද ශක්තිය තර කර ගැනීමට උත්සාහ දරා ඇති ආකාරය මෙවැනි අවිතෝග වලින් මනාව පැහැදිලි වෙනවා. මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුත් 57 වන සේනාංකයයි මෙම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කරන්නේ. 572 වන බලසේනාධිපති කර්නල් සෙනරත් බණ්ඩාරගේ මෙහෙයවීමෙන් 9 වන ශ්‍රී ලංකා සන්නාසන්නද බලකාය සහ 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායයි මෙම අවිතෝගය සුවගත්තේ. මිලිමීටර 81 82 වර්ගයේ මෝටාර් බැරල් MPMG අවිබඳ කොටස් 145 ZTU ගුවන් නාශක අවි බැරල් මවුන් සහ දිවාදර්ශක රසක් මේ අනුව සුවගැනුණා. 56 අවිබඳ කොටස් 231ක් මිලිමීටර 9 පිස්තෝල 58ක් MPMG ලින්ක් 3000ක් මිලිමීටර 81 මෝටාර් බෝම්බ 306ක් RPG බෝම්බ 274ක් විවිධ බර ප්‍රමාණයේ ක්ලේමෝ බෝම්බ 332ක් විදුලි ඩෙටනේටර් 138ක් විවිධ වර්ගයේ පතරොම් 5000කට අධික ප්‍රමාණයක් බිම් බෝම්බ 197ක් ඇතුළු අවි ආයුධ රැසක් පලායන ත්‍රස්තවාදීන් මේ වරදමා ගොස් තිබුණා. මේකට ඇතුළට උගුරුන් ගැවෙන එක්ස්ප්ලෝසිව් පුරවලා රෙකෝඩ් දාලා හදලා ඉවරලා තමයි මේක බිම ප්ලාන්ට් කරන්නේ. මේක මේ කේසින් එක. මේක දැන් එක්ස්ප්ලෝසිව් අයින් කරලා තියෙන්නේ රෙකෝඩ් අයින් කරලා තියෙන්නේ. මෙයාකාරයේ ප්ලාස්ටික් කවර භාවිත කර ත්‍රස්තවාදීන් මේසා ප්‍රමාණයක් බිම් බෝම්බ සෑදුවේ නම් විය හැකි විනාශය ඔබට සිතා ගැනීමට හැකි වේවි. අධිබල තිප්පු පුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 253ක් බබා මෝටාර් 2ක් මිලිමීටර 152 කාලතුවක් වූ උණ්ඩ 7ක් මෙන්ම හදුනා නොගත් පතුරම් විශාල තොගයක්ද මෙහි තිබී සොයාගැනුණා. විවිධ ධාරිතාවේ බෝට්ටු එන්ජින් විශාල ප්‍රමාණයක්ද ජංගම සිරමැදිරියක්ද මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සහ ඒවා සැකසීමට අවශ්‍ය බොහෝ දෑද මෙම වනාන්තරයේ සඟවා තිබුණා. මෙම අවි ආයුධ සුවගැනුණේ සුවන්දිරපුරම් ඝන කැලෑවේ එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් රහස්‍ගතව පවත්වාගෙන ගිය අවි ආයුධ නිෂ්පාදනාගාරයක් ආශ්‍රිතවයි. මේ කඳවුරේ විශේෂත්වය වන්නේ එල්.ටී.ටී. විසින් අවි ආයුධ අලුත් විශාල ප්‍රමාණයේ අවි ආයුධ අලුත් වැඩියා කිරීම ඒ වගේම මරුගුල් සෑදීම ඒ වගේම මරාණ වැරණ කට්ටල නිෂ්පාදනය කිරීම දේවල් තමයි මේ කඳවුරේ පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. යකඩ සහ වෙඩි රේත් මෙම ස්ථානයේ නිරන්තරයෙන් භාවිත කිරීම හේතුවෙන් විදුලි කැටීම් වලදී මෙම ස්ථානයට විය හැකි හානිය අවම කර ගැනීමට අකුණු සන්නායකයක් ත්‍රස්තයින් භාවිත කර තිබුණා. එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් සිය පුපුරණ ද්‍රව්‍ය සෑදීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය උණු කිරීමට භාවිත කළ පෝරණෝකුයි මේ. ත්‍රස්තවාදීන් මෙය භාවිත කරමින් රසායනික ද්‍රව්‍ය උණු කර විවිධ වර්ගයේ අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය තනන්නට ඇති. මෙම ඝන වනාන්තරය තුළට ඔවුන් විදුලියද සපයාගෙන තිබුණා. අවි ආයුධ නවීකරණය සඳහා භාවිත කරන උපකරණ රසක්ද සෙල් ගබඩාවක්ද නීති වීසවා ගැනුණා. මේ ආකාරයෙන් එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් මෙවැනි ඝන වනාන්තර භාවිත කරමින් මිනිසුන් විනාශ කිරීමට අවශ්‍ය අවිබලය තර කර ගැනීමේ කාර්යයේ දිගින් දිගටම නිරතව තිබෙනවා. සුවන්දිරපුරම් ඝන වනාන්තරය මැද්දේ එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් මෙවැනි දෙවැන්ත කඳුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙම කඳුර තිබී හමු මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයකුයි මේ. මෙහි තිබෙන ස්විචය වැනි ස්විච 30,000කට අධික ප්‍රමාණයක් මේ ස්ථානයේ තිබී සොයා ගැනීමට අපගේ විරෝධාර රණවිරුවන්ට හැකියාව ලැබුණා. මෙයින් පැහැදිලි වන්නේ තවත් මෙවැනි මරාගෙන මැරෙන මිනිස් බෝම්බ 30,000ක් පමණ නිර්මාණය කිරීමට නේච ත්‍රස්තවාදීන් උත්සාහ දරා ඇති බව නොවේද? සුරංජිත් දේශප්‍රිය ජීජී ගුණසේන සමග මම කැලුම් ගුණතිලක සුවන්දිරපුරම් ප්‍රදේශයේ සිට